හිටවත් මිට්ටුවර. දවසින් දවස අපේරට බල්ලට යනවා. බල්ලෝ පාලනයට එනවා. මේක මහුම කනගාටුදායක තත්ත්වයක්. අද වෙනකොට මිනිහෙක්ගේ උපන්දින මොහොතේ ඉඳලා අවසානයේ මරණ මොහොත දක්වාම අනවශ්‍ය විදිහට දේශපාලනයේ ඉන්න කාලකන්නේ ඇඟිලි ගහන තත්ත්වයක් පවතිනවා. කොටින්ම දරුවේ පාසලට දාන තැන ඉඳලා අවසානයේදී ඒ මිනිහාගේ මූලික දේවල් පවා තීරණය කරන්න කාලකන්නේ දේශපාලුවන්ට හැකියාව ලැබිලා තිබෙනවා. මේ බව ඊයේ තවත් සිද්ධියකදී ඔප්පු වුණා. ඒ තමයි ලංකාවේ තිබ්බ රූරෙකින තරඟයක මහා විශාල කලබගෑනියක් සිද්ධ වුණා. හැබැයි මේ කලබගෑනිය අවසන් වුණේ අමුතුමාකාරයකට. විශේෂයෙන්ම මෙහිදී පුෂ්පිකාදි සිල්වා කියන අම්මන්ඩි රූරෙකින වුණා කියලා තමයි ප්‍රශ්නේ මතු වුණේ. හැබැයි ඉන් පස්සේ ලුණු කාරණේ තමයි විවාහයක් කඩාකප්පල් කරගත්තු අම්මන්ඩි කෙනෙකුට මේ ඔටුන්න දාගන්න බැහැයි කියන කාරණේ. හැබැයි මේ පුෂ්පිකා කියන අම්මන්ඩි නිරන්තරයෙන්ම විශාල බලයක් පාවිච්චි කරා. විශේෂයෙන්ම ඇයට මේ කුරුල්ල දැම් වෙන කවුරුවත් නෙමෙයි සිරන්ති. සිරන්ති කියලා කියන්නේ අම්මලා පුතාලා එකතු වෙලා ලංකාවේ මිනී මරපු එකම අම්මන්ඩි. ඒ විතරක් නෙමෙයි මේ පූර්ජින උණයි කියන අම්මන්ඩි කාලයක් තිස්සේ රාජපක්ෂ පවුලට කැති නැතුව හෙදි නැතුව කඩේ ගිය කෙනෙක්. ඔබ දන්නවා පහුගිය කාලයේ පුරාම අපි එලි කරපු කාරණයක් තමයි රාජපක්ෂ පවුලේ කොල්ල කියන්නේ අමුතුම ජාතිය සත්තු පිරිසක්. විශේෂයෙන්ම සාමාන්‍යයෙන් අපේ රටේ අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් නොදෙන උපදෙස් තමයි මිනිමරු මරා දුන්නේ. මිනිමරුන් මරා නිරන්තරයෙන්ම තමන්ගේ ගෙදර හිටපු කොල්ලන්ට කිව්වේ උඹලා ඕන තරම් ගොන් තැඹිලි වීපල්ල හැබැයි රන් තැඹිලි විතරයි ගෙදර ගේන්නේ කියලා. අන්න ඒ විදියට නාමල්ල පාවිච්චි කරපු එක බඩ්ඩක් තමයි මෑය. ඒ ප්‍රතිඵලයක් විදියට තමයි අද වෙනකොට ඇට විශාල දේශපාලන අධිකාරියක් ලැබිලා තිබෙන්නේ. විශේෂම මේ මොහොත වෙන විට ඇය අදාළ කිරුළ අහිමි කර ගැනීම සමගම ඇය තමන්ගේ ෆේස්බුක් ගිණුම්වල විතරක් නෙමෙයි තමන්ට කඩේ යන්න කැමති සමහර මාධ්‍ය ආයතන වලටත් තමන් මහින්දලා ගෝඨලත් එක්ක හිටපු ඡායාරූප ඉදිරිපත් කරා. මෙයින් ඇය බලාපොරොත්තු වන ප්‍රධානම කාරණය තමයි ඇයට කාටවත් අත තියන්න බැහැයි කියන කාරණේ. මේ දවස්වල ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව බොහොම බරපතල විදියට මේ ඔටුන්න ගැන කලබල වෙලා. මේකට හේතුව තමයි රාජපක්ෂ පවුලෙන් එන බලපෑම. මිත්‍රවරුනි, අපි නිරන්තරයෙන්ම කියපු කතාවක් තමයි රාජපක්ෂ පවුලේ කොල්ලෝ ලංකාව සලකන්නේ සාමාන්‍යයෙන් තේ වත්තක් හැටියට. ඔබ දන්නවා තේ වත්තේ මහත්යට වත්තේ ඉන්න ඕනෑම ගෑණිය පාවිච්චි කරන්න අයිතියක් තියෙනවා. ඔහුට කියන්නට තියෙන්නේ ඒ මිනිහගේ හෝ ඒ මිනිහට එහෙම නැත්නම් ඒ ගෑනු දරුවගේ තාත්තට එහෙම නැත්නම් එයාගේ මිනිස්සයාට කතා කරලා උඹගේ දුව නැත්නම් ගෑණි අද හවසට අපේ ගෙදරට ගෙනත් අරලා පං කියන කාරණිය විතරයි. එතකොට තාත්තා හරි ගෙදර මිනිහා හරි හොඳට නාවල පිරිසිදු කරලා වත්තේ මහත්තයාට රැට ගෙනත් දීලා උදේ පාන්දර ආපහු එක්කන් යන්නත් ඕනේ. එන ප්‍රතිඵල වත්තේ මිනිස්සු බලා ගන්න ඕනේ. මෙන්න මේක තමයි නාමල්ල අපේ රටට මේ වෙනකොට කරලා තිබෙන්නේ. නාමල්ලට එරෙහි යන කිසි එකෙකුට පැවැත්මක් අපේ රටේ නැහැ. මේක බරපතල තත්ත්වයක්. අද වෙනකොට නීතියේ පාලනය බල්ලට ගිහිල්ලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ කුරුරු පාදඩ ක්‍රමයේ විවේචනය කරපු රංජල්ලා වගේ මිනිස්සු අද වෙනකොට අතපය කඩලා හිරගෙවල් වලට දාලා අද වෙනකොට විපක්ෂයේ දේශපාලනය කරන්න පුළුවන් ගෝඨල මරා එක ඩීල් දානේ උන්ට විතරයි. මේක මහා වාසනාවන්ත තත්ත්වයක්. අද වෙනකොට මේ කිරුළ සම්බන්ධයෙන් මතුලා තියෙන බරපතල තත්ත්වය තමයි මේක ඇයට අහිමි වෙන්න හේතුව විවාහය කඩාකප්පල් කර ගැනීම කියන කාරණේ. මීට පෙරත් අපි ඔබට ඉදිරිපත් කරා එක්තරා ගුවන් සේවිකාවක්ගේ විවාහය සම්බන්ධයෙන්. ඇයට තමන්ගේ සැමියා පවා අහිමි වුණේ නාමල්ගේ බලපෑම නිසා. මොකද ඇය කලින් නාමල් පාවිච්චි කරපු බඩ්ඩක්. ඇය කෙසේ හෝ මිනිහෙක් හොයාගත්තා විදේශීය ගුවන් සේවා සමාගමක. හැබැයි නාමල්ගෙන් ආපු බලපෑම නිසා අවසානයේදී ඒ මිනිහා ඒ ගෑණිව අත්හැරලා යන්න ගියා. ඒ වගේම තත්ත්වයක් තමයි පුෂ්පිකාටත් සිද්ධ වුණේ. විශේෂයෙන්ම පුෂ්පිකාගේ සිල්ව පහුගිය කාලයේ පුරාම නාමල් එක්ක නිදි වැද්දා. ඇගේ විශාල බලාපොරොත්තුව තිබුණා පාර්ලිමේන්තුවට රිංගන්න. මිත්‍රවරුනි, අපේ රටේ බොහොම අමුතුම රටක්. විශේෂයෙන්ම වීදි ගණිකාව හිරේ යවන ගමන් සුපිරි ගණිකාව පාර්ලිමේන්තුවට යවන එක තමයි අපේ ක්‍රමය. කෙසේ වෙතත් ජාතියේ මොකද්ද වාසනාවකට පුෂ්පිකාව පාර්ලිමේන්තු නොයව ගෙදර තියන්න මේ රටේ හැකියාවක් ලැබුණා. හැබැයි දවසින් දවස රට බල්ලට යනවා. බල්ලෝ පාලනයට එනවා. මේකෙන් විනාශ වෙන්න ඔබෙත් මගෙත් අනාගතය. මේ රටේ විධායක ව්‍යවස්ථා දෙක අධිකරණ බලය තියෙන අපිට. එහෙමනම් මේ කාලකන්ණි ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඒකට නායකත්වය දිය හැකි.
පුද්ගල වෙනසක් නෙමෙයි සමාජ වෙනසක් කළ හැකි සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට යමු මිතුරුනි අර්ගෙනතු ජයග්‍රහණ නොවිතබ ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න ඔබ සමට ජය